අයිබුවන් දුවේ පුතේ කට්ටිය ලහි ලහිය ශිෂ්‍යත් විභාගයට සූදානම් වෙනවා කියලා අපි දන්නවා අපට යාළුවෝ කතා කරලා කියන ඒත් එක්කම සමහරු මේ විෂය කොටස් අමාරුයි අනේ මට මේක බැහැ මට තේරෙන්නේ නැහැ කියලා සමහර විෂය කොටස් මගහරිනවා කියලාත් අපට ආරංචි අන්න එහෙම අමාරුයි තේරෙන්නේ නැහැ මට මේක කරගන්න බෑ කියලා මගහරලා දාපු අතහැරලා දාපු වැදගත් පාඩමක් සාකච්ඡා කරන්නයි සූදානම් මොකද්ද පුතේ අද අපි සාකච්ඡා කරන්නේ අද අපි සාකච්ඡා කරන්නේ සම්මත වේලාව ගැන මොකක් ගැනද පුතේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ සම්මත වේලාව ගැන මේ සම්මත වේලාව කියලා කියන්නේ මොකද්ද පුතේ සම්මත වේලාව කියලා කියන්නේ මයි පුතේ පැය 24 උරලෝසුවකට අනුව වේලාව ප්‍රකාශ කිරීම දැන් අපි දන්නවා ගෙදර උරලෝසුවේ තියෙන පැය 12යි ඒ වුණාට දවසකට තියෙනවා පැය 24ක් එතකොට එක දවසක් උදා වෙන්නේ එක දවසක් ගෙවෙන්න ගෙදර ඔරලෝසුවේ පැය කටුව ඔරලෝසුව වටේට රවුන්ඩ් දෙකක් යනවා අන්නේ රවුන්ඩ් දෙක ගියාම තමයි පැය 24 සම්පූර්ණ වෙන්නේ එහෙනම් මෙන්න මේ සම්මත වේලාව කියලා කියන්නේ පුතේ පැය 24 ඔරලෝසුවට අනුව වේලාව ප්‍රකාශ කිරීම මේ පැය 24 ඔරලෝසුවට අනුව වේලාවක් ලියනවා නම් ඒකට අපි කියනවා සම්මත වේලාව එහෙම නැත්නම් තව නමක් කියනවා පුතේ මොකද්ද ඩිජිටල් වේලාව කියලා डिजिटल වේලාව එතකොට පුතේ අපට ඕනේ ඕනේ විදිහට අපි කැමති කැමති විදිහට ඔයාට හිතෙන හිතෙන විදිහට සම්මත වේලාවට එහෙම නැත්නම් ඩිජිටල් වේලාවට වේලාවක් ලියන්න බෑ සම්මත වේලාවට වේලාවක් ලියනවා නම් අපි පිළිපදින්න ඕනේ අපි අනුගමනය කරන්න ඕනේ නීති රීති ටිකක් තියෙනවා අපි බලමු මේ නීති රීති මොනවද කියලා බලන්න පුතේ අපට දෙනවා වේලාවක් පෙරවරු දහයයි පහ පෙරවරු දහයයි පහ දැන් ඔන්න අපට කියනවා මේ වේලාව සම්මත ක්‍රමයට ලියන්න කියලා එහෙනම් සම්මත ක්‍රමයට ලියද්දි පුතේ පළවෙනි නීතිය තමයි මොකක්ද අපි මෙන්න මේ පෙරවරු කියන එක්කෙනා ලියන්නේ නැහැ මොකද්ද ලියන්නේ නැත්තේ පෙරවරු කියන එක්කෙනා අපි ලියන්නේ නැහැ එහෙනම් අපි ලියනවා 10යි 5 10යි 5 මෙහෙම ලිව්වොත් වැරදියි පුතේ මොකද්ද හේතුව සම්මත වේලාවේදී පැය සහ විනාඩි වෙන් කරන්න අපි 32ක් තියන්න ඕනේ. දැන් මෙතන සාමාන්‍ය වේලාවේදී පුතේ පැය සහ විනාඩි වෙන් කරන්න අපි 1 30ක් නේ තියන්නේ. එහෙනම් සම්මත වේලාවේදී ඩිජිටල් වේලාවේදී පැය සහ විනාඩි වෙන් කරන්න අපි සිරස් අතට 32ක් තියෙනවා. මෙන්න මේ විදිහට සිරස් අතට 32ක් තියෙනවා. දැන් අපි කියනවා මේ තියෙන්නේ සම්මත වේලාවක් කියලා. නමුත් දුවේ පුතේ මම කියනවා මේ වේලාවත් වැරදි කියලා. ඇයි ඒ? සම්මත වේලාවට වේලාවක් ලියනවා නම් මයි පුතේ ඕනෑම වේලාවක් අපි ලියන්න ඕනේ ඉලක්කම් හතරකින්. දැන් පැහැදිලි සම්මත වේලාවේදී සම්මත ක්‍රමයේදී වේලාවක් ලියනවා නම් අපි මේ වේලාව ලියන්න ඉලක්කම් කීයකින්ද පුතේ? ඉලක්කම් හතරකින්. එහෙනම් අපි කොහොමද මෙයා ඉලක්කම් හතරක් කරන්නේ? අපි මෙයා ඉලක්කම් හතරක් කරද්දි මෙයාගේ අගය වෙනස් වෙන්න බෑනේ පුතේ. එහෙනම් අපි කරන්නේ 10 32ක් මෙන්න මේ පහට ඉස්සරහින් බිඳුවක් දානවා 10යි 5 අපි දන්නවා සංඛ්‍යාවක් ඉදිරියෙන් බිඳුවක් දාපුවාම ඒ සංඛ්‍යාවේ අගය වෙනස් වෙන්නේ නැහැ සංඛ්‍යාවට හානියක් වෙන්නේ නැහැ කියලා එහෙනම් අපි 5 කියන සංඛ්‍යාව මුලට බිඳුවක් දාලා එයා ඉලක්කම් හතරක් බවට පත් කරගන්නවා එතකොට 10යි 5 කියලා එනවා එහෙනම් මගේ දුවලා පුතාලට පැහැදිලි දැන් සම්මත වේලාවට සම්මත ක්‍රමයට නැත්නම් ඩිජිටල් ක්‍රමයට වේලාව ලිවීම මම මතක් කරන්නම් ආය පැය සහ විනාඩි වෙන් කරන්න සිරස් අතර 32ක් දාන්න ඕනේ පුතේ ඉලක්කම් හතරකින් වේලාව ලියන්න ඕනේ දැන් අපට දෙනවා මෙන්න මෙහෙම ගාන පස්වරු 3යි 10යි පස්වරු 3යි 10යි දැන් බලමු අපි මෙයා සම්මත ක්‍රමයට ලියන්නේ එතර පුතේ අපි පස්වරු කියලා ලියනවද නෑ පස්වරු කියලා ලියන්නේ නැහැ එහෙනම් අපි 3යි 10 ලියන්නේ හැබැයි පුතේ අපි 3යි 10 මෙන්න මෙහෙම ලිව්වොත් මම කියනවා එයත් වැරදි කියලා ඇයි මෙතන පුතේ වෙලාව තියෙන්නේ පස්වරු වෙලාව මොන වෙලාවක්ද තියෙන්නේ පස්වරු වෙලාව දැන් මගේ දුවලා පුතාලා දන්නවා මධ්‍යහන 12න් පස්සේ අපේ ගෙදර උරලෝසුවේ එක කියලා වෙලාව තිබුණාට 12න් පස්සේ එක කියලා අපේ ගෙදර උරලෝසුවේ වෙලාව තිබුණාට පුතේ
පැය 24 උරලෝසුවක් ආවොත් 12ට පස්සේ 13 14 15 16 අන්නේ ක්‍රමයට අගේ වෙනස් වෙනවා. එහෙනම් මේ සම්මත ක්‍රමයට වේලාව ලිවීමේදී පස්වරු වේලාවක් ආවොත් කරන්න ඕනේ පුතේ ඒ පැය ගානට තව පැය 12ක් එකතු කරගන්න. දැන් මෙතන තියෙන්නේ පුතේ පැය 3යි කියලානේ. එහෙනම් 3ට 12ක් එකතු කරාම කීයද? 15යි. එහෙනම් අපි මෙයා ලියනවා 15 32 10. ඔන්න සම්මත වේලාව. 15 32 10. එහෙනම් ඔන්න සම්මත ක්‍රමයට වේලාවක් ලිවීමේ නීති රීති ටික මතකයි. අපි ආයෙ කියමු. සෑම වේලාවක්ම විනාඩි 4කින් ලියන්න ඕන. පැය සහ විනාඩි වෙන් කරන්න සිරස් අතර 32ක් තියෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි පස්වරු වේලාවක් නම් ඒ පැය ගානට තව 12ක් එකතු කරන්න ඕනේ. මෙන්න මේ නීති ටික මතක තිබුණොත් මගේ දුවලා පුතාලට සම්මත වේලාව එහෙම නැත්නම් ඩිජිටල් වේලාව ආය අමතක වෙන්නේ නැහැ. එහෙනම් මේ නීති තුන මතක තියාගෙන අපි වේලාවන් කීපයක් සම්මත ක්‍රමයට ලියන්න බලමු. ආදරණීය දුවේ පුතේ මෙන්න අපට දෙනවා පෙරවරු 9:30 සම්මත ක්‍රමයට ලියන්න ඕනේ. එහෙනම් අපි ලියමු පෙරවරු 9:30. අපි පෙරවරු කියලා ලියනවද? නෑ පුතේ. එහෙනම් 9:30 ඔන්න පැය සහ විනාඩි වෙන් කරන්න 32ක් දැම්මා විනාඩි 30යි. දැන් මෙයාගේ ඉලක්කම් කීයද තියෙන්නේ? ඉලක්කම් 3යි තියෙන්නේ. එහෙනම් මෙයා ඉලක්කම් 4ක් කරගන්න ඕන නිසා අපි මෙතෙන්ට බිංදුවක් දානවා. ඔන්න 9:30. මෙයාට තමයි අපි කියන්නේ සම්මත වේලාව නැත්තම් ඩිජිටල් වේලාව කියලා. පස්වරු 4:25. එහෙනම් පස්වරු කියලා ලියන්නේ නෑ පුතේ 4. දැන් මෙයා පස්වරු වේලාවක් නිසා අපි 4ට මොකද කරන්න ඕනේ? 12ක් එකතු කරනවා. 4යි 12යි එකතු කරාම 16යි. 32ක් 25. 16යි 25. ඊළඟ මධ්‍යම රාත්‍රී 12යි 10යි. එහෙනම් පුතේ අපි මධ්‍යම රාත්‍රී කියලා ලියන්නෙත් නෑ. 12යි 10යි. දැන් මෙයා 12 මධ්‍යම රාත්‍රී 12 නිසා පස්වරු කාලයේදී මං කිව්වා 12ක් එකතු කරන්න කියලා. එහෙනම් අපට ලියන්න පුළුවනි 24යි 32ක් 10. එහෙම නැත්නම් පුතේ අපි දන්නවා අරලෝසුවේ මධ්‍යම රාත්‍රී 12 කියලා කියන්නේ පුතේ හරියටම එක දවසක් නිමා වෙනවා අනිත් දවස උදා වෙනවා. එතකොට 12යි 10 කියලා කියන්නේ එක දවසක් ඉවර වෙලා අලුත් දවසේ තව ගිහිල්ලා තියෙන විනාඩි 10ක් විතරයි. එහෙනම් අපි ලියනවා පුතේ පැය පැත්ත බිංදු 2යි තාම පැය එකක්වත් නැහැ. පැය බිංදුවයි විනාඩි 10යි කියලා ලියන්න පුළුවනි. දැන් බලන්න දුවේ පුතේ පස්වරු 6යි 5. පස්වරු 6යි 5 අපි කොහොමද සම්මත ක්‍රමයට ලියන්නේ? පස්වරු කියලා ලියන්නේ නැහැ. 6. මෙයා පස්වරු නිසා අපි මොකද කරන්න ඕනේ පුතේ? 6ට 12ක් එකතු කරනවා. එහෙනම් 18යි. මෙන්න පැය සහ විනාඩි වෙන් කරන්න 32 දැම්මා. 5 විතරක් මෙහෙම ලිව්වොත් හරියනවද පුතේ? නැහැ. ඇයි ඒ? ඉලක්කම් 3යි තියෙන්නේ. එහෙනම් ඉලක්කම් 4ක් කරන්න අපි බිංදුවක් දානවා. ඔන්න 18යි 5. ඊළඟ පෙරවරු 6යි 20. පෙරවරු කියලා ලියන්නේ නැහැ. 6යි 32ක් 20. මෙයා මෙහෙම ලිව්වොත් එයත් වැරදි. ඉලක්කම් 4ක් නැති නිසා අපි බිංදුවක් දානවා. එහෙනම් ඔන්න මෙච්චර කාලයක් අමාරුයි තේරෙන්නේ නැහැ කියලා කියපු සම්මත ක්‍රමය දැන් හොඳටම තේරුණා. මේ නීති ටික මතක තියාගන්න පුතේ. සෑම වේලාවක්ම ඉලක්කම් 4කින් ලියන්න ඕනි. පැය සහ විනාඩි වෙන් කරන්න සිරස් අතර 32ක් තියන්න ඕනි. ඊළඟට පස්වරු වේලාවක් නම් පැය ගානට තව 12ක් එකතු කරන්න ඕනි. මෙන්න මේ ක්‍රමයට තමයි අපි සම්මත ක්‍රමයට එහෙම නැත්නම් ඩිජිටල් ක්‍රමයට වේලාවක් හදාගන්නේ. මේ ටික හරියට මතක තියාගන්න නැවත නැවත අභ්‍යාස කරන්න. මේ අද කළ යුතු දෙයක් කවදාවත් පුතේ හෙටට කල් දාන්න එපා. අද කරන්න තියෙන දේ අදම කරන්න. අන්න එහෙම වැඩ කළොත් ඔයාලට පුළුවනි අද කළ යුතු දේ අදම කළොත් එහි ප්‍රතිඵලයත් අදම ලැබෙනවා. හැබැයි හෙටට කල් දැම්මොත් එහි ප්‍රතිඵලය තව අවුරුදු ගාණක් ඈතට යනවා. එහෙනම් මේ අභ්‍යාස නැවත නැවත කරලා පුංචි පහේ හපණෙක් වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් දවසක අපි එනවා ඔයාලා හොයාගන්න.